අද මොකද පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාව? අද පාර්ලිමේන්තුවේ මේ විපක්ෂ නායකතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විපක්ෂයේ කණ්ඩායම්වල ඒකාබද්ධ රැස්වීම පැවැත්වුණා. අපි අද විශේෂම සාකච්ඡා කරේ මේ ඉදිරියේදී එන්නට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යාපාරණය පිළිබඳ. සමහරට මාධ්‍යත් මේ වන විටත් දන්නවා, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වට්සප් පණිවිඩ මගින් දන්නලා තියෙනවා මේ සතියන්තය වෙනකොට සියලුම දෙනාට රැඳී සිටින්නට කියලා. ඒ නිසා හුඟදුර ඉඩ තියෙනවා මේ බැංකුත් වහලා සතියන්තයේ පාර්ලිමේන්තු සැසිවරයක් පවත්වන්නට ආණ්ඩු සූදානම් වෙනවා විය හැකියි. හැබැයි තාමත් විපක්ෂයට මේ ගැන දැනුම් දීමක් කරලා නැහැ. හෙට පැවැත්වීමට නියමිත තිබිච්ච පක්ෂ නායකයන්ගේ රැස්වීමත් දැන් සිකුරාදාට කල් දාලා තියෙනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ සිද්ධ වෙන්නට යන්නේ සමහරට ඒගොල්ලෝ පාර්ලිමේන්තු සැසිවාරය පවත්වලා යම් කිසි දා සම්මත කරන්න උත්සාහ කරොත් ආණ්ඩුවේ සියලුම දෙනාම සහභාගී වී විපක්ෂයට දැනුම් දෙන්නට කාලය මදි නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු අඩු වුණොත් එයයි කියයි මේකට විරෝධතාව අඩුයි කියලා. මේ වගේ මොනවාරි සටකපටකමක් කරන්න උත්සාහ කරනවා වගේ තමයි පේන්නේ කියලා තමයි අපි කතා වුණේ. විපක්ෂ මන්ත්‍රීවරු හැටියට මේ ණය ප්‍රතිව්‍යාපාර කිරීම සම්බන්ධව ඔබතුමා එකගයිද? අපි එකඟ නැහැ. මොකද දේශීය ණය ප්‍රතිව්‍යාපාර කරන්නේ නැහැ කියන කාරණේ ඉතාමත්ම පැහැදිලිව මහබංගව අධිපතිතුමාත් ඒ වගේම මේ රාජ්‍ය ඇමතිවරයාත් දීන් දිගටම කිව්වා. අපි අහනකොට දේශීය ණය ප්‍රතිව්‍යාපාර කරනවාද කියලා. එහෙම ජනතාවට බොරු කියලා දැන් කියනවා නම් ඒක ප්‍රතිව්‍යාපාර කරනවා කියලා අපි ඒකට විරුද්ධයි. ඒ වගේ දෙයක් කරනවා නම් ඒක විපක්ෂ සමග සාකච්ඡා කරලා සාධාරණ විවෘත පාරදෘශ්‍ය විදිහට කරන්න ඕනේ. මරත සියල්ල සාකච්ඡා කරලා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ හදිසි සැසිවාරයක් ඇදවලා සම්මත කරගන්නවා නම් අපි ඒකට පැහැදිලිම විරුද්ධ වෙනවා. මේක පාඩුවක්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ ප්‍රතිව්‍යාපාර කිරීමෙන් පාඩුවක් වෙනවනේ. ඉතින් පාඩුව වෙනකොට මොන ආකාරයටද ඒක ජනතාවට බලපාන කියන කාරණේ අපි පාරදෘශ්‍ය විදිහට සාකච්ඡා කරන්න ඕනේ. මේ සාකච්ඡාවකින් තොරව කරනවා නම් ඒගොල්ලෝ ගිහිල්ලා කාගේ හරි ඉල්ලි වලට අතුස්සලවිලා ඒක ජනතාව මත පටවන්න උත්සාහ කරනවනේ ඒකට අපිට එකඟ වෙන්න බෑ. දැන් ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා තියෙනවා. පොලිස් ප්‍රතිවරයාගේ නිල කාලය අදින් අවසන්. ඒ සම්බන්ධව මොකද කියන්නේ? අලුත් පොලිස් ප්‍රතිවරයෙක් පත් වෙන්න යනවා. ඊගෙන මම හරියක් අර දැන්නස ප්‍රකාශ කරනවා. ඔව් අනිත් එක තමයි දැන් මේක දිගටම බැංකු නිවාඩු එහෙම දාන ඉතේ මොන හරි ආවාස සහගතත්වයක් කියන්නේ මේ බැංකු නිවාඩුවක් දාලා තියෙනවා. මේකේ පැහැදිලිවම මොනවා හරි රටට බලපාන යම්කිසි ආකාරයකට ජනතාවට හානිකර ආකාරයට බලපාන ප්‍රාග්ධන වෙළඳපොළට බැංකු වලට හානිකර ආකාරයට බලපාන දෙයක් තියෙන නිසා විය හැකි මේ රහස්‍යභාවය. ඇයි මේ තරම් රහස්‍යභාවයක්? අද මුළු රටම මේ රටේ ආර්ථික ප්‍රශ්නේ දන්නවා. මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න අපි හැමෝටම උවමනා තිබෙනවා. එහෙනම් මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග ඇයි මේ විදිහට රහසිගතව රහස්‍ය ආකාරයෙන් කරන්නේ? ඒ ගැන තමයි අපි සැකේ තියෙන්නේ. විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව ණය ප්‍රතිව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරාද? එකක වෙන්නේ නැහැ කිව්වද? නැත්, තීන්දුව අවසන් වුණේ නැහැ මම කලින් ආපු නිසා. නමුත් සාකච්ඡා වුණේ බොහෝ දුරට මේ සම්බන්ධයෙන් විරුද්ධතාව පළ කරන්න තමයි.